తీరు అత్తరం మీకు మ్యాజిక్ ఎక్కువ కదా మమ్మీ ఒటో మీ పెద్ద వాదని మీకు హామీగా గిన్నెను పులం దక్కదు మీ మెతర మెన్న మే కేరునామ మే కీల మే తీరుటం హులం పిరేన దెన్ మీకది పని సరి పాసే మ కీన హరిమ సర వాది మే పని సరి హరిమ సర పని సదా ని సదా పని సని పాగా సని పని వీగా సదా ప్రధాన స్కేల్ చేంజింగ్ సర్పినా ඔන්න අලුත්ම සංගීත භාණ්ඩයක් එක්ක අද ඔයාලට ඇවිල්ලා ඉන්නේ සර්පිනාව එහෙම නැත්නම් හාමෝනියම් එක. ඉතින් හාමෝනියම් එකේ හඬ ඇහෙනකොටම ඇත්තටම අපේ හදවතට බොහොම කිට්ටු බවක් දෙනවා. එහෙම නේද? ඔව්. මේක ඇත්තටම ලංකාවේ තියෙන අංක එකේ හොඳම මට්ටමේ හොඳම ක්වොලිටි එකේ හාමෝනියම් එකක් සර්පිනාවක්. එච් පවුල් ඇන් කම්පැනි කියන්නේ ලෝකේ තියෙන හොඳම හාමෝනියම් බ්‍රෑන්ඩ් එක. ඉතින් සර්පිනාවක් ගන්නට හිතුණා. මොකද ඔයාලට මට පෙරදිග සංගීතයේ පාඩම් සහ ලස්සන ගීත අපේ තියෙන නූර්ති ගීත, නාඩගම් ගීත, ලස්සන ශාස්ත්‍රීය ගීත, ක්ලාසික ගීත වගේම සරල ගීත සියලුම දේ පාසුවෙන් සර්පිනාවත් එක්ක වාදනය කරමින් ඉදිරිපත් කරන්නට පුළුවන් බොහොම රසවත් ආකාරයට. ඒ නිසා මම හිතුවා ඉදිරියට සර්පිනාව තුළින් පාඩම් මාලාවක් දිගටම ලබා දෙන්නට. ඉතින් සර්පිනාව කියන්නේ ප්‍රධාන වශයෙන්ම මොන වාද්‍ය භාණ්ඩයක් වෙන්නේ නැද්ද? මේකට කරන්ට් එක එහෙම ගහනවද? බැටරියම දානවද? නෑ නේද? මේක සුෂිර වාද්‍ය භාණ්ඩයක්. සුළඟේ අනුසාරයෙන් තමයි සර්පිනාවේ හඬ උත්පාදනය වෙන්නේ. දැන් මේ මෙන්න මේකට කියන්නේ බැලෝ එක කියලා. බැලෝ එක ආධාරයෙන් හුළං ඇතුළට පිරෙනවා. දැන් මේ බැලෝ එක ගහනකොට මෙහෙම කරනකොට දැන් මේ හුළඟ ඇතුළට පිරීලා තියෙන්නේ. ඇතුළේ තියෙනවා කොහරයක්, පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය ඇතුළට පිරුණාට පස්සේ දැන් මේ ස්වර ඔබනකොට මම කියලා දෙන්න ළඟට කරලා කියලා දෙන්න මේ නලා ඇතුළෙන් ඒ හුළඟ ගමන් කරලා තමයි කඩ නිෂ්පාදනය වෙන්නේ. මේකේ නලා මේ හැම යතුරුකටම සම්බන්ධ කරලා නලා කීපයක් හයි කරලා තිනවා. ඒ නලා තුලින් හුළං එනවා. අපි මේ යතුරු ස්වර වාදනය කිරීමේදී ස්වර පල්හැට ඔබනකොට නලාව ඇරෙනවා. එතකොට මෙහෙන් පුරවන හුළඟ නලාව තුලින් ඇවිල්ලා තමයි ශබ්දේ මේ නාදේ නිර්මාණය වෙන්නේ. ඉතින් සර්පිනාවේ ප්‍රධාන දෙයක් ඔයාලට කියලා දෙන්න ගොඩක් කට්ටිය දැකලා නැහැ. ස්කේල් චේන්ජින් සර්පිනාව කියන්නේ මොකක්ද කියලා. මේ හාමෝනියම් එක ප්‍රීසෙට් ස්කේල් චේන්ජ් හාමෝනියම් එකක්. දැන් බලන්න මම මේක ඇරලා පෙන්නන්නම්. දැන් මේ සර්පිනාව මේ ස්වරේ ඔබනකොට මේ බලන්න මේ ස්වරේ ප්‍රෙස් කරනකොට මෙතනින් ඉස්සෙල්ලා මෙතන මේ ස්වරයට සම්බන්ධව තියෙන සිදුර ස්වර සිදුර ඇරෙනවා. ඒ ඇරෙනකොට තමයි හඬ උපදින්නේ. ඒක ඔටෝම පල්ලෑට වහ ගන්නවා. දැකද? රයිට්. මම මේක ඇරලා පෙන්නන්න. මේ බලන්න මේ එක ස්වරයකට මේ බලන්න නලා සෙට් 1යි 2යි 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට එක ස්වරයක් වාදනය කරනකොට ඒකේ නලා තුනක සිදුරු ඇරෙනවා. නලා තුනක සිදුරු ඇරෙන්න තාක්ෂණයේ ඉහළ මට්ටමේ මේ සර්පිනාව හදලා තියෙනවා. ඒ නිසා තමයි මේක 3 සෙට් එකක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඇතුලේ තියෙන බැලෝ එකේ
මෙන්න මේ මේක ඇතුලේ තව යට පෙට් මේ පෙට්ටියට යටින් තව පෙට්ටියක් තියෙනවා. මේකට යටින් පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය හුලම් පිරিলা මෙන්න මේ නොබ්ස් මෙන්න මේ ප්‍රධාන වශයෙන් මේ තියෙන නොබ්ස් මෙන්න මේ නිකල් කලර් එකකින් තියෙන නොබ්ස් මෙහෙම වහලා තියෙන්නේ සාමාන්‍ය මෙන්න මෙහෙම ඇද්දට පස්සේ අර ඇතුලෙන් එන හුලඟ කවුලුවක් ඇරෙනවා දැන් මේ බලන්න ඒ එළියේ තියෙන නොබ්ස් අරිනකොට ඔන්න බලන්න දැන් ඔන්න වැහිලා තියෙන්නේ ඔන්න ඒක අරිනකොට අන්න දැක්කද දොරක් ඇරෙනවා ඔන්න ගහනවා දැක්කනි අර එහා පැත්තෙන් බලන්න ඔන්න දොරක් ඇරෙනවා අන්න ඒ කියන්නේ යට බැලෝ එකේ තියෙන පෙට්ටියෙන් උඩ ඔන්න ඔය හිලක් ඇරිලා උතනින් දෙවෙනි පෙට්ටියට හුලම් පිරෙනවා පැහැදිලිද ඔන්න බලන්න මම තව එකක් කරලා පෙන්නන්න මේ ඔන්න තව එකක් කරන්න දැක්ක ඒ දැක්ක රයිට් තව එකක් කරලා පෙන්නන්න ඔන්න බලන්න අන්න දැක්ක ඇරුණා තව හිලක් ඇරුණා එතකොට ඒ හිල් දැන් බලන්න මේ මෙතන එක ඇරුණට පස්සේ මෙන්න මේ 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 හිල මේ සිදුරට ඇතුළට හුලම් පිරෙනවා මෙතන මෙන්න මේක ඇරුණම මේ හිල මේ තීරුවටම හුලම් පිරෙනවා එතන මෙතන හිල ඇරුණම මේ තීරුවටම හුලම් පිරෙනවා එතන දෙවෙනි පෙට්ටියේ ඒ එකින් එකට නලාසෙට් සම්බන්ධ වෙලා තියෙනවා හුලඟ පිරුණට පස්සේ මේ ස්වරයක් ඔබනකොට ඔන්නේ ස්වර සිදුර විවෘත වෙලා නලා හරහා තමයි හුලඟ උඩට එන්නේ මේ මොකද මේ හැම තැනකටම සිදුරු දාලා තියෙන ඇතුලෙන් ඒක පේන්නේ නැහැ පෙන්වන්න බෑ එතකොට අර හුලඟ සිදුරු තුලින් නලා හරහා තමයි එන්නේ දැන් මේ නොබ්ස් අරනකොට ඇතුලේ කාමර ඕපන් වෙනවා කාමර ඕපන් වෙලා යට තියෙන හුලඟ උඩ තට්ටුවට එනවා දැන් මේක හොඳට සීල් වෙලා තියෙනවා එතකොට ඒ ඒ හුලඟ කොහෙන් හරි ලීක් වෙනවා නම් මේ හට ගන්න බෑ ලීක් වෙන්නේ නැති වෙන්න හොඳට සීල් වෙලා තියෙන්නේ යට හුලඟ නලා හරහා තට එනවා එතකොට හඬ උඩට එනවා ඒ වගේ දැන් මේ ප්‍රධාන නොබ්ස් ටික ඇරලා තියෙන උන සාමාන්‍යයෙන් රයිට් දැන් ඊළඟට බලන්න දැන් මේ ස්වරේ වාදනය කරනකොට මේ ස්වරේ වාදනය කරනකොට මේ පැත්තෙන් උත් ඇදුණා නේ මෙන්න මෙතන නොබ් එකක් තියෙනවා මෙන්න මේ නොබ් එක සාමාන්‍යයෙන් තියෙන කොම රයිට් දැන් වාදනය වෙන්නේ මේ මැද ඔක්ටේව් එක විතරයි රයිට් දැන් නලා දෙකකින් සද්ද එන්නේ සරිගම් පදනි සොය ගැහුවේ. එතකොට දැන් මෙන්න මේ නොබ් එක මෙහෙට දැම්මට පස්සේ ඔන්න බලන්න. දැන් මෙහි වාදනය කරනකොට මේ පැත්තත් වාදනය වෙනවා. දැක්කද? ඔටෝ වාදනය වෙනවනේ. මැජික් වගේ නේද? ඔව්. දැකපු නැති කට්ටියට අත්‍තර මේක මැජික් එකක් වගේ තමයි මේ. ඔටෝ මේ පැත්තත් වාදනය වෙනවා. හ්ම්. මේක හරි දියුණු තාක්ෂණයක් මේ තුල තියෙන්නේ. ඉතින් ලොකු ඉතාලම විශාල මුදලක් ලොකු මුදලක් වෙනවා අත්‍තර මේ වගේ සර්පිනව. අන්නේ ටික ඊළඟට වැදගත්ම දේ මම ඔයාලට කියලා දෙන්න ගියේ මෙන්න මේ ස්කේල් චේන්ජින් කියන්නේ ඔන්න බලන්න මේකත් ගොඩක් කට්ටිය දැකලා නැතුව ඇති දැන් මේ C ස්කේල් එකේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ බලන්න මම පරිස්සමෙන් මම පෙන්නන්න රයිට් මේ තින් මෙන්න මෙතන තියෙනවා අපිට 1 2 3 4 5 6 1 2 3 4 5 6 6 6 12 ඒ කියන්නේ ස්වර 12ටම මේක අපිට චේන්ජ් කරන්න පුළුවන් බලන්න ඉතින් කොච්චර තාක්ෂණයක්ද කියලා නේද ඔන්න බලන්න දැන් මේ C ස්කේල් එක මම C sharp එකට දානවා නම් මෙන්න මේ නොබ් එක මෙහෙම යටට ප්‍රෙස් කරනකොට මේක උඩට එනවා මේ බලන්න මේක මෙන්න මෙහෙම දාන්න පුළුවන් ඔන්න දැන් මේ C sharp එක C වෙලා තියෙන්නේ දැන් අපි සරිගම පදනි සරිගම ගරිසා කිව්වට ඇත්තටම මේ වදින්නේ කොමල රියන් ඉඳන් තියෙන ස්කේල් එක C sharp එකේ ඉඳන් තියෙන ස්කේල් එක තමයි වදින්නේ හ්ම් ඔන්න D එක දැන් මේක එහා මෙහා ගින් යන්න පුළුවන් දැක්කද මේ ස්කේල් චේන්ජින් වල තියෙන විශේෂ ඔප්ෂන් එකක් ඒක හ්ම් රයිට් දැන් මැදම තිබ්බොත් සෙන්ට එකේ තිබ්බොත් ඔන්න C අපිට B flat එකට දාන්න ඕන කියන පොඩක් කට්ටිය ගෑනු කට්ටිය එහෙම ගායනා කරනකොට ශ්‍රුතිය අඩුයිනේ B flat එකට දානවා නම් මේක 1යි 2යි සෙමිටෝන් දෙකක් ආපස්සට ගත්තා එතකොට කට්ට දෙකක් පෙන්නුවම ඔන්න B flat එක මේ තියෙනවා B flat scale එක. දැන් හරි පහසුයි නේද? දැන් අපිට ගසල් ගායනා කරනකොට හ බජන් ශාස්ත්‍රීය ගීත ගායනා කරනකොට මේක හරි ලේසියි. දැන් උදාහරණයක් විදියට දැන් මේක C එකේ. දැන් අපි හිතමු මාරම්බරි ගීතේනේ. ම
ආරම්භරි ගීතේ ඔරිජිනල් නිර්මාණය කළ තින D එකේ D major scale එකේ. එතකොට දැන් ඒකේ අර ස්වර වගේයක් තියෙනව නේද? ඈ පනිසරි පනිසගා පනිසානි පාගසනි. ඔන්න ඒ ස්වර ටික දැන් අපි D major scale එකේ ඔරිජිනල් ගහන විදියට ගහුවොත් දැන් පනිසරි කියලා දැන් ඔන්න බලන්න පනි පනි සරි කියලා ගේකොට මේ පනි සරි නෙවෙයි වදින්නේ ඈ දාරි දා කොමරි සුදරි ගා වැදුනේ හැබැයි හැබැයි අපි කියන්නේ පනි සරි දැන් අපිට ගායකයා සජීවීව වාදනය කරනවා නම් ගායනය කරමින් වාදනය කරනවා නම් ඕක හරි අමාරුයි පැටලෙනවා වෙනස් වරණ කියන්න තියෙන්නේ නේ ඒ නිසා තමයි මේ ස්කේල් චේන්ජින් කියන ඔප්ෂන් එක දිනු කරලා ඉන්දියාවේ සර්පිනා හැදුනේ දැන් අපිට D එකට දා ගන්න පුළුවන් පහසුවෙන්ම කට්ට දෙකක් පෙන්නුවම ඔන්න ස්කේල් එක චේන්ජ් වුණා දැන් D එකේ තියෙන මෙතන. ඔන්න බලන්න ඉස්සෙල්ලා කීප හොඳ නෙමෙයි. මේ බලන්න. ඔන්න බලන්න මෙතන D එක මේ. දැන් ඔය D එක මගේ මේ. ඒ හඬම මම ගන්නවා C එකට. ඔන්න බලන්න. දැක්ක නේද? right. දැන් මේකෙදි පනි සරි පාසුවේ මකීන හරිම සර වදින් මේ පානිසරි හරිම සර පානිසගා නිසගා පනිසානි පාගසනි පානිවිදසගා පානිසසරි නිරපමාගසනි පාගසනි හරි ලේසි එතකොට තීන සරමයිනි ගායනා කරන්නට වෙන්නේ ඔන්න ඔක තමයි ස්කේල් චේන්ජින් ඔප්ෂන් එකේ කියන්නේ D එකේ තියෙන්නේ ඔන්න මම දැන් දානවා C එකට D එකේ තිබ්බේ කියලා හිතේ ඔන්න ඔයාලට කලින් හඬ මතක නම් මේ D major chord එක මම අල්ලලා තියෙන්නේ D major scale එකේ තමයි ඉස්සෙල්ලා අපි වාදනය කරන්නේ මේ D major දැන් මම ඔක ලේසින් වාදනය කරන්න ස්කේල් එක චේන්ජින් කරනවා D එකට එතකොට ඔන්න ඒ හඬම දැන් C එකේ වාදනය කරන විදිහට වාදනය කරොත් හරියනවා මේ स्केल चेंजिंग ऑप्शन ने क्या आज दिन हार्मोनियम में क्या ना मांग हितनो उन दावों को दिया क्वालिटी टे लेबेन्ने टेटी किया ला इधर ही दिया भी मैं तो लुनु पढ़ाम गुड़ा कराने टे पुलवान निर्माण गुड़ा कराने टे पुलवान इधर ही दी दिगटा में गुरु म्यूजिक के कर रहे दिन ने किया ला बो माधरीन आराधना करनो सब्सक्राइब कर लो नेतां දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. පාඩම් මාලාත් එක දිගටම රැඳින්න. මම පාඩම් මේ දක්වා 100 ගණනක් කරලා තිනවා. keyboard lessons, guitar lessons ඒවත් බලන්න, බලලා ඔයාලගේ දැනුමට දේවල් ලබා ගන්න. ඔයාලගේ ආදරණීය comment එක අනිවාර්යයෙන්ම සටහන් කරන්න කියන ආදරණීය ඉල්ලීම කරමින් ගිහින් එන්න. එහෙනම් ජය වේවා ඔබට.